මම දැක්කා විදුලි මාන්දියෙන් උතුර කියලා එකක් නැහැ අපේ ශ්‍රී ලංකාවේ. ඊට පස්සේ උතුරයි දකුණයි නැගෙනහිරයි පස්නාහිරයි අරකයි මේකයි නැහැ. මේ ත්‍රි සිංහලය. මේකේ ජීවත් වෙන්නේ සිව් හෙළයෝ. එකෙක්ක් නෙවෙයි. සිව් හෙළයන්ගේ ආශිර්වාදය ඇතුව මේක අපිව තමයි අනිත්‍යයව. එතකොට පුරුෂයන් දකුණු ඉන්දියාවෙන් ආව වහල්ලු එලාරගේ අපේ ගමු මහරජතුමා යුද්ධදී අපේ සිංහල රජවරු යුද්ධ කරපු වෙලාවේ ඉතුරු වෙලා ධන ගහපුයව තමයි අනිත්‍යයව. ඒ වාසිවත් දරුවන්. ඊළඟට ප්‍රභාකරන් කියන මිනිමරු පරයා ඌ අපේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට අනිත්‍යක අනිත් අපේ ඉන්නවා සිවිල් ආරක්ෂක බලකාය. ඒ මුදුවේට පින් සිද්ධ වෙන්නේ වීරත්වය නිසා. අපි ප්‍රභාකරන් කියන මිනිමරුව මරලා දැම්මා. උගේ ආවුත් එක්කම. දැන් මං කනගාටු වෙනවා මේ නම කියන්න මට කැතයි. මේ ගෑණිගේ මිනිහත් නෑ. මම මිනිහල ඇති ගෑනුන්ට දොස් කියන්නේ නෑ. එහෙම කාන්තාවක් ඉන්නවා සුවිශේෂ විශේෂ වැදගත්. මගේ තන් ඩයස්පෝරාවෙන් මේ ගෑණි ජීවත් වෙන්නේ. මේ ගෑණි පුතියන්නේ ඩයස්පෝරාවත් එක්ක. මේ ගෑණි කියනවා වාසිබස්. මොකක්ද කියන්නේ? ඒ ගෑණි ඕනේ කියන LTT එක හොඳයි කියන. LTT සංවිධානය හොඳයි කියන. මේ කතාවන් දීපු ඇමතිවරුන්ට මම කියන්නේ යකෝ බලාපල්ල තොපගේ පුරුෂ ලිංගයේ තියෙනවා කියන. මම මේ ආණ්ඩුවට කියනවා ආණ්ඩුවේ ඉන්නෝනම් ඉතා වැදගත්. රට ගැන අවබෝධයක් තියෙන. සිංහල බෞද්ධකම සුරකින්න. සිංහල බෞද්ධයා සමග සියලු ජාති සියලු ආගම් අත්දැල් වැදගෙන යන්න ඕනේ ආරක්ෂා කරනවායි කියලා. මතේ තින්නවන මේ පට්ට පඳුරු පර ගෑනිට විරුද්ධව අදම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ ගෑනිගේ නියෝජ්‍ය අපිටකම අරන් දාන්න ඕනේ. අරන් දාන්න නැත්නම් අපිට වෙනවා පරීක්ෂාවක් කරලා. අර දැන් උසාවියේ පරීක්ෂා තියෙනවනේ. එක එක ඒවට පරීක්ෂා තියෙනවා. විත්තිකාරය අඳුරගන්න. අපිට වෙනවා පරීක්ෂාවක් කරන්න මේ සේරම පෙළගස්සලා මුගේ පුරුෂ ලිංගයේ තියෙනවද කියලා බලන්න. එච්චර මට කියන්න වෙන්නේ. හැබැයි මේ ආණ්ඩුවේ සහ විපක්ෂයේ දැන් විපක්ෂය මේ ගැන කතාවක් නැහැ. ගෝඨාභය කතා නැහැ, මහින්ද කතා නැහැ, බැසිල් කතා නැහැ. උන්ට ඕන සුළු ජාතිගේ ඡන්ද. නෑබෝ පාන බලය ගන්නවද? හම්බ කරන්නේ. මිනිමරන්. ආණ්ඩුව ගැන මං කනගාටු වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ වැදගත් සිංහල බෞද්ධකම තියෙන නැත්නම් සිංහල කතෝලික්කම තියෙන වැදගත් නිදුවේ ඉන්නවා. ආණ්ඩුවේ තියෙනවා සිංහල බෞද්ධ සිංහල කතෝලික්කම තියෙන වැදගත් මිනිස්සු. ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාව අතරේ අපි සමග අත්වල වැදගෙන යන සහෝදර බැම්මක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා එක එක්කක් තාම කතා කරන්නේ නැහැ. මම කතා කරේ මුන්ට විරුද්ධව කටයුතු කරන්න බැරි නම් ඊළඟ කතාව කියන්නේ තොපිස්සෝ දෙනාම නපුංසකයෝ ඉල්ලාස් වෙලා මේරට බාර ගන්න බාර දෙන්න සිංහල බෞද්ධකම රකින්න සියලු දෙනා සියලු දෙනාම ආරක්ෂා කරන සියලු ආගම් සියලු ජාතීන් ආරක්ෂා කරන කොන්ද පණ තියෙන එකට බාර දීපුවා මේ ආණ්ඩුව එකලා කියන්නේ.